AB, BC, DC, ED, EF, FA යන ඒකතල බල හයක් රූපේ පෙන්වා ඇත. මෙම බල දෛසික හයේ සම්ප්‍රයුක්තය වන්නේ කියලා අපිට මෙතන තියෙනවා. අපිට මේ රූප සටහන දිහා බැලුවොත් AB, ඒගේ ඉඳන් AB මේ රූප සටහනේ B අකුරක් නැහැ. BC C මෙන්න මේක B වෙන්න ඇති. මේක B හරි, මෙතන B අකුර දාගමු. ඊට පස්සේ BC ඊළඟට DC DC ED ED EF EF FA ওই විදිහට බල ටිකක් තියෙනවා. එතකොට අපිට ඕන වෙන්නේ මේ ටිකේ සම්ප්‍රයුක්තය මොකද්ද කියලා බලා ගන්න. එතකොට AB ධන BC කියන්නේ AC. අපිට ඒ දෙකෙන් ගන්න පුළුවන් AC කියලා. ඊළඟට අපි යමු මෙන්න මෙහෙම. මෙතනින් පටන් අරගත්තොත් EF FA AC ඒ දෙක සමානයි EC කියලා ගන්න පුළුවන් EC. ඊතර තව අපිට ඉතුරු වෙනවා ED ධන DC. ඒතර ඒක තවත් EC කෙනෙක් හැදෙනවා. එතකොට උත්තරය 2යි EC කියලා මේ රූපේ දිහා බලලා ඒ විදිහට ගන්න පුළුවන්. ඉතින් තවත් විදියක් තියෙනවා ලේසි ක්‍රමයක්. මෙන්න මෙහෙම අපි ඒක ලියමු. AB ධන BC ධන ED ධන EF ධන FA. ඉතින් ඔය විදිහට බල 1 2 3 4 5 6ක් තියෙනවා. තව එකක් අඩු වුණා. AB BC DC. ඔව් තව බලයක් තියෙනවා. ඒක මම මෙතන ලියන්නම් DC. හරි. දැන් මෙහෙම ගන්න පුළුවන්. AB ධන BC ධන C ගෙන් පටන් ගන්න එකක් තියෙනවද කියලා බලනවා. එහෙම එකක් නැහැ. ඒතර මේ දෙන්නා ඒ උත්තරය AC වෙනවා. තව ඊළඟට බලන ED ධන DC මෙන්න තියෙනවා. ED ධන DC. ඒතර ඒ දෙන්නගෙන් එනවා EC කියලා. ED ධන DC ඒ දෙන්නගෙන් එනවා EC. ඊළඟට EF ධන FA. EF ධන FA ඒ දෙන්නගෙන් එනවා. ඒ කියන්නේ එක දිගට තියෙනවනේ EF FA. එතකොට EA කියලා එහෙම බල තුනක් එනවා. දැන් අපිට ගන්න පුළුවන් මේ EC මෙන්න මේක මෙහෙම ගන්න පුළුවන් EA ධන AC. ඒ කියන්නේ මේ EC ඔහොම තියලා EC ඔහොම තියලා තව ලියතෑ මේ EA මේ ධන AC AC ව මෙහෙම ගන්නවා. එතකොට මේකත් EC ම වෙනවා. එතන ඔය විදිහට ගන්නත් පුළුවන් අර රූපේ දිහා නොබලා. එතකොට උත්තරය 2යි EC. 2යි EC තමයි උත්තරය. එතකොට උත්තරය 3. රූපේ පෙන්වා ඇති පරිදි එක් සුමට අචල කප්පියක් සහ චලනය විය හැකි තවත් සුමට කප්පියක් එල්ලා ඇති කප්පියකින් එල්ලා ඇති තිරස් සැහැල්ලු ලෑල්ලක් මත මිනිසෙක් සිටී. මිනිසාගේ ස්කන්ධයේ කිලෝ 60ක් වන අතර කප්පි සහ කඹවල ස්කන්ධ නොගිනිය හැක. ලෑල්ල මත පිහිටීමේම පවත් ලෑල්ල එම පිහිටීමේම පවත්වා ගැනීම සඳහා මිනිසා කඹය මත යෙදිය යුතු බලය කොපමණද? දැන් අපි මිනිසා කඹය මත යොදන බලය තමයි අහන්නේ. ඉතින් මේ රූප සටහනක් නැවත මම අඳින්නම් පැහැදිලි කරන්න ඕන නිසා. එතකොට මෙහෙම එක කප්පියක් තියෙනවා. ඒක තමයි මිනිසා අඳින්නේ. මේ මිනිසා මෙහෙම අඳිනවා. එතකොට ඒ කප්පිය ආපහු තව කප්පියක් මතින් ගිහිල්ලා මෙහෙම ලෑල්ලට සවි වෙලා තිබෙනවා. ලෑල්ලේ ස්කන්ධය
නොසලකා හරිම සැහැල්ලු කියන නිසා මේ මිනිසගේ ස්කන්ධය මිනිසගේ ස්කන්ධය කිලෝ 60යි. ඒ කියන්නේ නිව්ටන් 600ක බරක් තිබෙනවා මිනිසාට. මිනිසා අදින බලය මේ තන්තු අදින බලය T කියලා හිතුවොත් මිනිසාටත් ඒ හා සමාන බලයක් උඩට තියෙනවා T කියලා. ඒක මිනිසා මත බලය බලයක් එනවා මේ අතින් උඩට T කියලා. මේ යට ලෑල්ලෙනොත් උඩට R කියලා එකක් වෙනවා. ඒතර මිනිසා ගැන හිතුවොත් මිනිසාට බල 3යි. මොකද්ද මිනිසාගේ mg 1යි mg 600යි R 1යි. අතින් එයා අදිනකොට එයාගේ අත උඩට ඇදෙනවා T බලයකින්. ඒතකොට මිනිසාට එන්නේ ওই බල 3. ඉතින් ඔහොම හිතලා හදන්නත් පුළුවන්. අපි වෙන ලේසි ක්‍රමයක් තියෙනවා මේකට. දැන් මිනිසා මේ තන්තුවට T බලයක් යෙදුවොත් ඒ තන්තුව දිගේ දිගටම යෙදෙන්නේ T බලයක්. හරි T බලයක්. ඒතකොට ඔහොම T කියලා බලයක් යෙදෙනවා. එතකොට මේ තන්තුවත් T මේ තන්තුවත් T නම් මේ කප්පිය පහළට ඇදෙනවා 2යි T බලයකින්. මොකද මේ කප්පිය වටේට තියෙන තන්තුවෙන් T ආතතිය යොදනවා. එතකොට මේ දෙපැත්තින් T ආතති දෙකක් පහළට යෙදෙනකොට මේ කප්පියට පහළට යෙදෙනවා 2යි T ආතතියක්. එතකොට සමතුලිත වීමට උඩට යෙදෙන්න ඕනේ ඉතුරු තන්තුවෙන් 2යි T ආතතිය අරකට සමාන වෙන්න. එහෙමනම් මේ තන්තුව දිගේම ආතතිය 2යි T. එහෙනම් මේක 2යි T. දැන් අපිට මෙහෙම ක්‍රමයක් තියෙනවා කරන්න. දැන් අපිට මේ ලෑල්ල ස්කන්ධය බිඳුවයි. ඒතර ලෑල්ලයි මිනිසයි දෙන්නව එකට ගත්තොත් ලෑල්ලයි මිනිසයි දෙන්නව එකට ගත්තොත් ඒ එතකොට මේ මිනිසා මත අපි එහෙම නැත්නම් ලෑල්ලයි මිනිසා එකට ගත්තොත් අපි මෙහෙම හිතන්න මෙන්න මෙහෙම ඉරක් ඇඳ කියලා. ඔන්නෝම ඉරක් අඳිනවා. අන්න ඒ වගේ එහෙම මේ වගේ පද්ධතියක් ගත්තොත් පහළට තියෙන බල තමයි මේ නිව්ටන් 600යි. ලෑල්ලේ බරක් නැහැනේ නිව්ටන් 600 විතරයි. නිව්ටන් 600 විතරයි පහළට තියෙන්නේ. ඒතර උඩට තියෙන බල බැලුවොත් මෙන්න මේ ලෑල්ලේ මේ කෙළවරින් T බලයක් තියෙනවා. ඉතින් දැන් මේ මිනිසා දැන් අපි ගන්න මිනිසයි ලෑල්ලයි. එතන මිනිසාගේ අතින් උඩට බලයක් එනවා තව T කියලා. මේ ලෑල්ලේ මෙතනිනුත් උඩට එනවා 2යි T කියලා. අපි ලෑල්ලයි මිනිසාවයි එකට ගත්තාම මේ ලෑල්ලයි මිනිසයි අතර ලෑල්ලෙන් මිනිසට යොදන R ප්‍රතික්‍රියාව මිනිසා ලෑල්ල තද කරලා පහළට යොදන R ප්‍රතික්‍රියාව. ඒ දෙක කැපිලා යනවා. ඒ දෙක අවශ්‍ය නැහැ. එතකොට ඒ නිසා ඒ දෙක කැපිලා යනවා. මොකද ලෑල්ලයි මිනිසාවයි දෙන්නව එකට ගත්තු නිසා. එතකොට අපිට උත්තරය ලැබෙනවා 600 සමානයි 4යි T. එතකොට T සමානයි 150යි නිව්ටන්. එතකොට මිනිසා කඹයට දෙන බලය තමයි T කියලා ගත්තේ. මිනිසා කඹයට යොදන බලය නිව්ටන් 150යි. එතකොට උත්තරය 2. රූපේ පෙන්වා ඇති F1 F2 එකම F විශාලත්වය ඇති බල දෙකකි. මෙම බල දෙක අතර කෝණය තීට නම් F2 ඍණ F1 හි විශාලත්වය වන්නේ. ඒතර මේ බල දෙක සමානයි F කියලා තියෙනවා. එතකොට මේ බල දෙකේ අන්තරය තමයි අහන්නේ. දැන් මේ බල දෙකේ අතර කෝණය තීට මේ දෙකේ එකතු ඇහුවනම් F1 දන F2 මේ දෙකේ එකතු ඇහුවනම් අපිට ගන්න පුළුවන් ඒ කියන්නේ මේකත් F මේකත් F F වර්ගය ධන F වර්ගය ධන 2 F F cos theta ඔහොම ගන්න පුළුවන්. නමුත් උත්තර එහෙම නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ එකකට අපිට ලේසියෙන් ගන්න පුළුවන් මේ බල දෙක සමාන නම් මේක මැද්දෙන් තමයි සම්ප්‍රයුක්තය යන්නේ. සම්ප්‍රයුක්තය යන්නේ මේක මැද්දෙන්. ඒතර මෙයාගෙන් එන සංරචක කැල්ල F cos theta බෙදීම 2යි. මෙයාගෙන් එන්නේත් F cos theta බෙදීම 2යි. ඉතින් එතකොට අන්තිමට එනවා 2 F cos theta බෙදීම 2යි. ඉතින් මෙහෙම එන්නේ
මේ දෙන්නගේ එකතු ඇහුවන නමුත් දැන් අහන්නේ මේ දෙන්නගේ අන්තරය F2 රින F1 F2 රින F1 තමයි යන්නේ. ඒතර මම F2 මෙහෙම අඳින්නම් F1 මෙහෙම තිබුණේ. එතකොට මේ F2 මේ F1 F1 මෙහෙට තිබුණේ රින F1. ඒතර අහන්නේ F2 රින F1 රින F1 කියන්නේ ධන F දැන් එතකොට අපිට පුළුවන් මේක ලියන්න F2 ධන ඍණ F1. එතකොට F1 ව අනිත් පැත්ත හරව ගන්නවා මෙන්න මේ විදියට මම හරවගෙන ලියන්න පුළුවන්. එතකොට මේක F1. එතකොට මේ දෙන්නගේ මේ මෙතන මේ කෝණය මම මෙතන ලියන්න මේ කෝණය කීයද 180 ඍණ තීටා. 180 ඍණ තීටා ඒක දෙකෙන් බෙදුවොත් 90 ඍණ තීටා බෙදීම 2යි. 90 ඍණ තීටා බෙදීම 2යි. ඒක දෙකෙන් බෙදුවේ මොකද මේ දෙන්නගේ සම්ප්‍රයුත්තය දැන් මේ දෙන්න සමාන නිසා සම්ප්‍රයුත්තය යන්නේ හරි මැද්දෙන්. ඒතර මෙන්න මේ එක කෝණයක් තමයි 90 ඍණ තීට බෙදීම 2. දැන් එහෙමනම් මම ලියනවා මේ සම්ප්‍රයුත්තය R සමානයි F1 F1 F F1 කියන්නේ F my cos cos 90 ඍණ තීට බෙදීම 2 දන මෙයත් මෙයවත් එහෙම ලියනවා. එතකොට මේ උත්තරේ දෙකෙන් වැඩි කරනවා. එතකොට R සමානයි දෙකක් අපි ඉස්සරහන් ලියමු. F1 කිව්වත් F කියන්නේ එකමයි. ඒ නිසා F cos 90 ඍණ θ බෙදීම 2. ඒක ලියන්න පුළුවන් sin θ බෙදීම 2 කියලා. sin θ බෙදීම 2. ඒ කියන්නේ අපිට තියෙනවා මෙහෙම cos 90 ඍණ θ සමානයි sin θ. ඊළඟට cos θ සමානයි sin 90 ඍණ θ. එහෙම ලියන්න පුළුවන්. ඒ කියන්නේ cos වගුවයි sin වගුවයි ඔයගොල්ලෝ වගු පොත්වල බැලුවොත් දෙකම එකම කොලේ තියෙන එක පැත්තක cos ලියනවනම් අනිත් පැත්ත sin. එහෙම ලියන්නේ. හරි වම් පැත්තේ සාමාන්‍යයෙන් sin න ගියන් දකුණු පැත්තේ cos ආ ගියන්. එහෙමනේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ දෙන්න අතර සම්බන්ධය මේක. එහෙනම් cos 90 ඍණ θ බෙදීම 2 ලියතේ sin θ බෙදීම 2. එහෙනම් මේක තමයි උත්තරය. අපි බලමු එහෙම එකක් තියෙනවද කියලා. ඔ තියෙනවා උත්තරය. උත්තරේ 1. උත්තරේ 1. සහල්ලු දඬු දෙකකට තන්තු මගින් ඈඳා ඇති ABC වස්තු තුනක සැකස්ම රූපයේ පෙන්වා ඇත. වස්තුන් සහ ආධාරක තන්තු අතර දුර රූපයේ දක්වා ඇත. ඒහි ස්කන්ධය ග්‍රෑම් 10යි. එතකොට මෙන්න මේ A ග්‍රෑම් 10යි කියලායි ගානේ දෙනවා. නම් රූප සටහනේ දැක්වෙන ආකාරයට සමතුලිතතාවයේ පැවතීම සඳහා සීගේ ස්කන්ධය කීයද? දැන් A ග්‍රෑම් 10 නම් අපි ඉස්සෙල්ල හොයමු මෙන්න මේ D B B මෙතන B අකුර තියෙන්නේ මේ B කොයි කීයද කියලා. එතකොට මේ මේක සමතුලිත නම් ඝූර්ණ මූල ධර්මයේ දාමු මේ වටා මෙන්න මේ වටා ඝූර්ණ මූල ධර්මයේ දැම්මොත් ග්‍රෑම් 10 වරක් මං ඒ ග්‍රෑම් ගන්න විතර ලියන්නම් mg g ඕනේ නැහැ ඔක්කොම කැපිලා යන නිසා 10 වරක් 4 සෙන්ටිමීටර 4 ඒකත් මීටර කරලා ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒවා කැපිලා යන ඒවා නිසා සමානයි 8 වරක් අර b 8 වරක් b කියලා ලියන්නම් එතකොට ඒකෙන් ලැබෙනවා 10 වරක් 4 40යි 48ෙන් බෙදුවොත් 5යි. ඒතර B කියන්නේ ග්‍රෑම් 5යි. B කියන්නේ ග්‍රෑම් 5යි. මම එතනින් එහෙම ලියනවා. ඒතර ග්‍රෑම් 5යි මේ 10යි ග්‍රෑම් 15යි. ඒතර මෙන්න මෙතනින් බර යදෙනවා මේ දණ්ඩට බර යදෙනවා ග්‍රෑම් 15ක්. මම ඒක මෙතනින් ලියන්නම් ග්‍රෑම් 15යි. ඒතර C ග්‍රෑම් කීයද කියලා බලමු. දැන් ඒක සමතුලිත නිසා මේ වටා ඊළඟට ගූර්ණේ ගමු. මෙන්න මෙතන ලක්ෂයේ වටා. එහෙම ගූර්ණේ ගත්තොත් ග්‍රෑම් 15 වරක් 2 මේ පැත්තේ තියෙන ග්‍රෑම් 15 වරක් 2 සමානයි අර පැත්තේ ඉන්නේ C වරක් 6 C වරක් 6 15 වරක් 2 30යි මේ 36ෙන් බෙදුවොත් 36ෙන් බෙදුව 5යි එතකොට Cට ලැබෙනවා ග්‍රෑම් 5ක් කියලා. එහෙනම් C කියන්නේ ග්‍රෑම් 5යි. අපි බලමු උත්තරය කීයද කියලා. 1 උත්තරේ 1. පහත දී ඇති කුමන රූප සටහනකින් නිව්ටන් 8 සහ 6 දෛසික දෙකේ එකතුව නිවැරදිව නිරූපණය කරයිද? දැන් නිව්ටන් 6යි 8යි
එතකොට අපි දන්නවා මේ වංශක 90ට දීලා තියෙනවා. එදැම් පළවෙනි රූපේ ගත්තොත් මෙහෙට 8යි මෙහෙට 6 නම් ඒ දෙකේ සම්ප්‍රයුත්තය එන්න ඕනේ මෙහෙම ඍජු කෝණාශ්‍රයක් එහෙම නැත්නම් සමාන්තරාශ්‍රයක් ඇවිල්ලා යාගේ විකර්ණේ මෙහෙම තමයි සම්ප්‍රයුත්ත එන්න ඕනේ. නමුත් මේ වෙන එකක් තියෙන්නේ, ඒක වැරදි. ඒක එහෙම වෙන්න බෑ. ඒක වෙන්න මෙහෙම වෙන්න බෑ. 8යි 6යි සම්ප්‍රයුත්තය මේක නෙමෙයි, මේ 6යි 2යි සම්ප්‍රයුත්තය 8යි. දැන් මේක දෙක වෙන්නේ බෑ මෙච්චර මේ මෙහෙම ඇඳලා නේද? නිසා මේ අපි ඒක වැරදි කියලා ගමු. මේක බලමු. මේ 8යි, දැන් මේ අතට 8යි, එතකොට මෙහෙම 8යි, මෙහෙම 6යි තියෙනවා. එතකොට ඒක සම්ප්‍රයුත්තේ ගන්න අපි මෙහෙම ත්‍රිකෝණ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ත්‍රිකෝණයක් ඇන්දොත් මේ මුලයි අගයි ආ කරන්න ඕනේ. එහෙම තමයි ඒක ගන්න ඕනේ. එතකොට මේක 8යි, මේක 6යි, මේක අංශක 90ට වගේ පේනවා. එතකොට මෙහෙම සම්ප්‍රයුත්තේ මේ දිශාවට එනවා. එතකොට 8 දැන් පයිතගරස් ප්‍රමේ දැම්මෝ 8 වර්ගය 64යි 6 වර්ගය 36යි, ඒකේ වර්ගමූලය 10 කියලා එන්න ඕනේ. මෙතන තියෙන්නේ 14. ඒතර අපිට ඒක වැරදි කියලා ගන්න පුළුවන්. තුන්වෙනි එක බැලුවොත් මේ අතට 8යි, මේ අතට 6යි, 8යි 6යි. එතකොට 8යි 6යි ඒකේ සම්ප්‍රයුත්තයත් හරි 10යි. එහෙමනම් මෙන්න මේ තුන්වෙනි එක අපිට දැනට හරි කියලා පේනවා. අපි මේක බලමු. ඉතින් මෙහෙම 8යි මෙහෙම 6 නම් මේ 8යි 6 නම් සම්ප්‍රයුත් වෙන්න ඕනේ මේ අතටයි. මේකේ තියෙන අනිත් පැත්තට, ඒ නිසා ඒකත් වැරදි. මේක බලමු. මේක 8 මෙහෙම 6 මෙහෙම තියෙනවා නම් සම්ප්‍රයුත් වෙන්න ඕනේ මේ විදියටයි. ඒතර මේකේ තියෙන වෙනත් පැත්තකට ඒකත් වැරදි. නිසා නිවැරදි පිළිතුර බර W ළමයෙක් රූපේ පෙන්වා ඇති අයුරින් සැහැල්ලු අවිතන්නේ කඹයක දෙකෙලවරින් එල්ලි නිශ්චලතාවයේ සිටි දුණු තරාදී බර නොසලක ඇරිය හැකි තරම් නම් එහි පරිමාණය ඒ පාටාංකය වන්නේ. එතකොට දැන් මේ ළමයා මේ වගේ කප්පියකුත් තියෙනවා, මේකෙන් එල්ලිලා මෙහෙම ඉන්නවා. එතකොට මේ දෙකෙන්ම එල්ලිලා ඉන්නවා. මෙතන මැද තියෙනවා දුණු තරාදියක්. දුණු තරාදියට තියෙනවා මෙහෙම කොක්කක්. මේ කොක්කට සම්බන්ධ වෙලා ඒක ඇතුලේ ස්ප්‍රින් එකක් තියෙනවා. ඒ ස්ප්‍රින් එක ඇදුනහම මෙහෙම පාටාංකය පෙන්නනවා. එතකොට දැන් මේ ළමයා මෙන්න මෙහෙම ඉන්නවා. ඔහොම අපි ගමු. මෙහෙම ළමයා මේකේ ලිලා ඉන්නවා. එතකොට ළමයාගේ බර මේ ලණු දෙකකින් උඩට ඇදෙනවා. ලණු දෙකකින් උඩට ඇදෙනවා. ළමයාගේ බර W නම් W නම් මේ ආතති දෙකක් තියෙනවා උඩට. එතකොට T ධන T. එතකොට T ධන T සමානයි W, T සමානයි W බෙදීම දෙකයි. ඊළඟ සිද්ධිය තමයි අපි දැනගන්න ඕනේ මේ දුණු තරාදියක තියෙනවා මේ වගේ එල්ලන්න කොටසකුයි තව තිබෙනවා. මේ වගේ ස්ප්‍රින් එකක් දාලා පරිමාණයකට මේ වගේ දර්ශකයකුයි මෙම කොක්කකුයි. එතකොට හැමතිස්සම මේ දුණු තරාදිවල බල සටහන් වෙන්නේ මේ ස්ප්‍රින් එකට යදෙන බලය. ස්ප්‍රින් එකට යදෙන බලය කියන්නේ මේ කොක්කට යදෙන බලය. එහෙම නැත්නම් මේ දුණු තරාදියේ එක පැත්තකට යදෙන බලය. ඒතර දෙපැත්තට යදෙන බලය නෙමෙයි. එහෙනම් එක පැත්තකට යදෙන්නේ T බලයක්. ඒ නිසා දුණු තරාදියේ පාටාංකයත් T අගයට සමානයි. ඒ කියන්නේ W බෙදීම 2යි. එතකොට උත්තරය 3. රූපසටහනේ පෙන්වා ඇති ආකාරයේ ABC ආස්තර තුනක් මත පෙන්වා ඇති ලක්ෂවලදී ක්‍රියාකරන ඒකතල බල පද්ධති තුනක් පසෙකින් දැක්වේ. සමතුලිතතාව තිබිය හැක්කේ ඒ පමණි මේක උත්තරේ. ඉතින් අපි බලමු මේ සමතුලිත වෙන්න පුළුවන් කොයිකද කියලා අපි බලමු. සමතුලිත වෙන්න පුළුවන් පළවෙනි එක අපි බලමු. අපි මේ රූප ටික බලලා අපි තීරණයට එමු. දැන් මේ බල පද්ධතිය අපි බලමු. උඩ අතට බලය දැන් අපි ඉස්සෙල්ලා බලමු සම්ප්‍රයුක්ත බලය, ඊට පස්සේ ඝූර්ණය දෙකම බලන්න ඕනේ. සම්ප්‍රයුක්ත බලය බලමු. දැන් යටට 5යි
උඩට තියෙනවා පහයි පහයි සයින් 30 පහයි සයින් 30 උඩට තියෙනවා පහයි සයින් 30ක් මෙතන ධන මෙතනත් තියෙනවා පහයි සයින් 30ක් ඍණ පහයි ඍණ පහයි මේක යටට ඒතර පහයි සයින් 30 කියන්නේ භාගෙන්නේ 2.5 2.5 මේ ඒතර පහයි මේ ඍණ පහයි ඒතර බිඳුවයි අන්න උඩ අතට බල නැහැ ඊට පස්සේ අපි බලමු මේ තිරස්ව යෙදෙන බල තිරස්ව යෙදෙන බල බලමු තිරස්ව යෙදෙන බල ගත්තොත් මේ පහ එන්නේ නැහැ මෙතන එනවා පහයි cos 30 පහයි cos 30 මෙයා පහයි cos 30 මෙයා අනිත් පැත්තට එන්නේ එයාත් පහයි cos 30 එතකොට මෙයා සිරස්ව නිසා එයා එන්නේ නැහැ එතකොට උත්තරය එතන බිඳුවයි නේද සම්ප්‍රයුක්ත බලය බිඳුවයි දැන් අපි බලන්න ඕනේ බල ගූර්ණය යම් ලක්ෂයක් වටා බල ගූර්ණයක් තිබෙයිද නැද්ද කියලා අපි ඒකට තැනක් හොයාගමු මේ දෙන්නෙක්ව යා කරමු යා කරලා ඒ දෙන්න කැපෙන තැන මෙතන එතන වටා බලමු මෙයාගේ ගූර්ණයක් තියෙනතර මේ වටා ගූර්ණය ගත්තොත් මෙයාගෙන් එන්නේ නැහැ මෙයාගෙන් එන්නේ නැහැ මෙයාගේ බල ගූර්ණයක් තියෙනවා එහෙම නැත්නම් අපේ අර කතාවක් තියෙනවා බල තුනක් ආනතව තිබිලා සමතුලිත වෙනවා නම් ඒ බල තුන එකම තැනින් කැපෙන්න ඕනේ. දැන් මේක එකම තැනින් කැපෙන්නේ නැහැ. ඒ නිසා බල සමතුලිත නැහැ. බලවල බල ගූර්ණයට අපි කියනවා ටෝ කියලා. බල ගූර්ණය ඒ බල ගූර්ණයක් තියෙනවා බිඳුව නෙමෙයි ඒක. බිඳුව නෙමෙයි. ඒ නිසා සමතුලිත නැහැ. සමතුලිත නැත. සම්ප්‍රයුක්ත බලයේ බිඳුව වුණාට බල ගූර්ණයක් තියෙනවා. දැන් B රූපේ අපි බලමු. මේ 10ක් තියෙනවා මෙතනත් 10ක් තිබෙනවා මෙතන එතකොට තිරස් බල බිඳුවයි කියලා අපිට වෙනවා බලමු මේ දෙකම පහලට එතකොට මේ දෙකම පහලට නම් පහලට 20ක බලයක් තියෙනවා එතනින් එහෙමනම් එතනින්ම පේනවා සමතුලිත නැහැ සම්ප්‍රයුක්ත බලයකුත් තියෙනවා ඒ වගේම මේ අතර බල ගූර්ණයකුත් පැවතෙනවා කියලා අපිට පේනවා මේ දෙන්නගෙන් බල යුග්මයක් ඇති වෙනවා එතකොට ඒ බීත් සමතුලිත නැත. එතකොට සමතුලිත නැත. දැන් අපි C බලමු. C මේ බල තුනක් ඒගොල්ලෝ දීලා තිනවා. මේ බල තුන එකම ලක්ෂයෙන් යනවාද? එහෙම නැත්නම් මේ දෙන්න දැන් අපි ගත්තොත් එහෙම ත්‍රිකෝණයක් සම්පූර්ණ කරන බවක් පේනවා. එතකොට ත්‍රිකෝණයක් සම්පූර්ණ කරනවා නම් සම්ප්‍රයුක්ත බලය සම්ප්‍රයුක්ත බලය බිඳුවයි වගේ පේනවා. නමුත් මේ දැන් වස්තුවක් මත දැන් ආස්තර තුනක් මත. ඒ කියන්නේ මේ මෙතනින් මෙහෙම බල තුනක් එදුවාම අපි මේ දෙන්න කැපෙන තැන වටා ගූර්ණයක් ගත්තොත් මේ පහෙන් එනව ගූර්ණයක්. මේ බල තුන එකම ලක්ෂයෙන් යන්නේ නැහැ. ඒ නිසා පහෙන් එන ගූර්ණයක් එන නිසා බල ගූර්ණයක් තියනවා බිඳුව වෙන්නේ නැහැ. සම්ප්‍රයුක්ත බලය මේක බොහෝ විට බිඳුව වෙන්න පුළුවන් නමුත් ඒක අපි දන්නේ නැහැ මේ කෝණ දීලා නැති නිසා අපි දන්නේ නැහැ මෙතන කෝණේ අංශක 90 වගේ පෙවුනට ඒක අංශක 90ද කියලා අපි දන්නේ නැහැ ඒ නිසා සම්ප්‍රයුක්තේ බිඳුව වගේ පේනවා කොහොම වුණත් බල ගූර්ණයක් තියෙනවා එහෙනම් සීත් සමතුලිත නැහැ අපි බලමු මේ උත්තර වලින් මොකද්ද ගැලපෙන්නේ කියලා සමතුලිතාව තිබිය හැකි A ගේ පමණයි ඒක වැරදි B ගේ පමණයි වැරදි C ගේ පමණයි ABC සියල්ලෙම තිබිය හැකි කිසිවක තිබිය නොහැක අන්න ඒක තමයි උත්තරේ 5